රූපලාවන්‍යනකර ආකර්ෂණයක් ලබා ගන්නේ කෙසේද? ලෝකයේ බොහෝ දෙනෙකුට අවශ්‍ය කරන්නේ තමා හොඳ පෙනුම ඇති ආකර්ෂණවත් පුද්ගලයෙකු විය යුතු බවයි. සමහර අය තමාගේ පෙනුම වැඩි කර ගැනීම සඳහා රූපලාවන්‍ය සිදු කර ගන්නා නමුත් රූපලාවන්‍ය නොකර ආකර්ෂණය වීමේ බොහෝ ක්‍රම ඇත. ඔබේ සම ආරක්ෂා කිරීම, ව්‍යායාම් කිරීම, හා සෞඛ්‍යට හිතකර දේවල් ආහාරයට ගැනීම ආදී ක්‍රම තුන මගින් රූපලාවන්‍ය නොකර ආකර්ෂණයක් ලබා ගත හැක. රූපලාවන්‍ය නොකර ආකර්ෂණය ලබා ගන්නා අනෙක් ක්‍රම නම් පෙනුම උපමට්ටම් කිරීම සහ ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමයි. පළමුව ඔබගේ සම ආරක්ෂා කිරීම පිළිබඳව බලමු. එයින් එක දිනපතා ඔබගේ මුහුණ මුහුණු පවිත්‍ර කාරකයක් යොදා සෝදන්න. ඔබේ සම පවිත්‍රව තබා ගැනීමෙන් කැළලෙන් තොර පැහැදිලි සමක් ලබාගත හැකිය. ඔබට ඇත්තේ තෙල් සහිත සමක් නම් ඔබ උදයේ සහ රාත්‍රියේ දෙවේලෙම මුහුණ සේදිය යුතුයි. ඔබට ඇත්තේ සාමාන්‍ය විහෙලි හෝ සංවේදී සමක් නම් ඔබ රාත්‍රී නිදන්නට පෙර පමණක් මුහුණ සේදිය යුතුයි. තෙල් සහිත වියලි හෝ සාමාන්‍ය වැනි ඔබගේ සමෙහි ස්වභාවයට ගැළපෙන පවිත්‍ර කාරකයක් තෝරා ගන්න. මුහුණ සේදීම සඳහා ඔබගේ මුහුණ පවිත්‍ර කාරකය පිරිසිදු දෑත් හෝ පිරිසිදු රෙදි කඩක් භාවිත කරමින් ඔබගේ මුහුණත සමෙහි වක්‍රාකාරව සම්බාහනය කරන්න. මුහුණ පවිත්‍ර කාරකය ඔබගේ සමෙහි මිනිත්තු 5 සිට 10 දක්වා නොකඩවා සම්බාහනය කළ යුතුය. උණු වතුරෙන් මුහුණ සෝදා වියලි තුවායකින් තවා ගන්න. ඔබට ඇත්තේ තෙල් සහිත සමක් නම් ටෝනරයක් භාවිත කරන්න. ටෝනරය ඔබගේ සමට දිගු කාලීන ප්‍රබෝධමත් පෙනුමක් ලබා දෙයි. භාවිතය සඳහා ටෝනරයක පුඟවාගත් පුළුන් කැබැල්ලක් හෝ පෑඩයක් යොදා ඇස් ආශ්‍රිත ප්‍රදේශ හැර මුහුණෙහි අනෙකුත් සෑම ප්‍රදේශයකම මෘදුව ආලේප කරන්න. ඔබට ඇත්තේ වියලි හෝ සංවේදී සමක් නම් ටෝනරයක් භාවිත කිරීමෙන් ඔබ වැළකී යුතුයි. සමහර මධ්‍යසාර අඩංගු පටක සංකෝචනය කිරීමේ ද්‍රව්‍ය මගින් ඔබගේ සම තව තවත් වියලි විය හැකි අතර එමගින් සංවේදී සම්වලට නොරිසුම් බවක් ඇති විය හැක. ඔබගේ මුහුණෙහි සමෙහි සතියකට සැරයක් හෝ දෙවරක් පොතු ඉවත් කළ යුතුයි. සමෙහි පොතු ඉවත් කිරීම තුළින් සමේ මැලවුණු සෛල ඉවත් වන අතර යට වී තිබූ සෞඛ්‍ය සම්පන්න ප්‍රබෝධමත් සම මතුවේ. සමෙහි පොතු ගැලවීමේදී තදින් ඇතිල්ලිය යුතු අතර එය සමට අපහසුතාවක් ගෙන දිය හැක. එය දිනපතා නොකළ යුත්තේ එම නිසයි. මුහුණ සේදීමෙන් පසු ඔබගේ කම්මුල, නිකට හා නළල ආදී ප්‍රදේශවල ෆේෂල් ස්ක්‍රබය මෘදුව ක්‍රමාකාරව සම්බාහනය කිරීමෙන් සමෙහි පොතු ඉවත් කිරීම සිදු කළ හැක. පසුව හොඳින් සෝදා තුවායකින් තවා වියලා ගන්න. ඔබට ඇත්තේ තෙල් සහිත හෝ සාමාන්‍ය සමක් නම් සතියකට දෙවරක් මෙය සිදු කළ යුතුය. ඔබට ඇත්තේ වියලි හෝ සංවේදී සමක් නම් සතියකට එක්වරක් මෙය සිදු කළ යුතුය. මුහුණ සේදීමෙන් හා සමෙහි පොතු ඉවත් කිරීමෙන් පසු ඔබගේ මුහුණෙහි වියලි බව අඩු කර ගන්න. සමෙහි මෘදු බව ආරක්ෂා කර ගැනීම සඳහා වූ ලෝෂන් හෝ ක්‍රීම් භාවිතයෙන් සමෙහි සිනිඳු හා මෘදු බව ආරක්ෂා කරගත හැක. ශරීරයේ සියලු ප්‍රදේශවල මෘදු බව ආරක්ෂා කර ගැනීම වඩා ඵලදායි වේ. ඔබගේ සමේ ස්වභාවයට ගැළපෙන මෘදු බව ආරක්ෂා කර ගැනීම සඳහා වූ මොයිස්චරයිසින් ලෝෂන් හෝ ක්‍රීම් භාවිතයට සුදුසුය. ශරීරයේ සියලු ප්‍රදේශවල මෘදු බව ආරක්ෂා කර ගැනීමද වඩා වැදගත්ය. නෑමෙන් හෝ ඇඟ සේදීමෙන් පසු ශරීරයේ සියලු ප්‍රදේශවල බොඩි ලෝෂන් ආලේප කළ යුතුය. දිනපතා අනිවාර්යයෙන්ම පැය 8ක නිින්දක් ලබා ගත යුතුය. නිරෝගී ශරීරයකට හා මනසකට නිින්ද වැදගත් වන අතර එය ඔබගේ පෙනුම තව තවත් වැඩි කිරීමට උපකාරී වේ. නිින්ද ප්‍රමාණවත් නොවුවහොත් ඇස් යට කළු මතුවේ. තවද ප්‍රමාණවත් නිින්දක් නොමැති වුවහොත් එය ඔබට මහන්සි වූ පෙනුමක් ගෙන දෙන අතර විවේකී මුහුණක දක්නට ඇති ආකර්ෂණීය බව නොමැති විය හැක. නිින්දට යෑම හා නිින්දෙන් අවදි වීම දිනපතා එකම වේලාවට සිදු කිරීමට පුරුදු වන්න. එය ඔබට විවේකී හැඟීමක් ගෙන දේ. නිදා ගැනීම සඳහා රූපවාහිනිය, ජංගම දුරකථන හා අනෙකුත් උපකරණ විසන්දි වූ සුවදායක උෂ්ණත්වයකින් යුත් කළුවර වූ කාමරයක් යොදා ගනිමින්
නිදා ගැනීමට ගැළපෙන හොඳ පරිසරයක් සකසා ගන්න. දිනපතා සන්ස්ක්‍රීන් ආලේප කරන්න. හිරු රශ්මීන් ඔබගේ සම ආරක්ෂා කිරීම මගින් එයට නිරෝගී බවක් හා දිගු කාලීන තාරුණ්‍ය බවක් ගෙන දෙයි. ඔබගේ සම ආරක්ෂා කිරීමේ දිනචර්යාවේ මෙම පියවර මඟ හැරීමට නම් SPF සහිත මෘදු බව ආරක්ෂා කර ගැනීම සඳහා වූ මොයිස්චරයිසින් ලෝෂන් භාවිත කරන්න. SPF සහිත මුහුණට හා ශරීරයට ආලේප කරන ලෝෂන් හෝ ක්‍රීම් කොටෙකුත් ඇත. දෙවනුව ඔබගේ පෙනුම උපමට්ටම් කිරීම පිළිබඳව බලමු. ඇහිබැමි පිළිවෙලකට පවත්වා ගත යුතුයි. ඇහිබැමි පිළිවෙලකට හා නිසියාකාරව පවත්වා ගැනීමට ඇහිබැමිවල අනවශ්‍ය කෙස් ගලවා දමන්න. ඔබට අවශ්‍ය පෙනුම ලබා ගැනීමට ඇහිබැමි ඔබට අවශ්‍ය ආකාරයට සකසා ගත හැකිය. ඔබ දකින ඇහිබැමිවල වර්ධනය වන අනවශ්‍ය කෙස් ගලවා දමන්න. දිනපතා හෝ දින කිහිපයකට වරක් ඇහිබැමිවල අනවශ්‍ය කෙස් එකක් හෝ දෙකක් ඔබට දක්නට ලැබේ. ඇහිබැමි විශාල ප්‍රමාණය ගලවා දැමීමෙන් වැළකී සිටින්න. එසේ කළහොත් ඇහිබැමි කිසිවක් ඉතිරි නොවීමට පුළුවන්. ඇහිබැමි ගැලවීමෙන් හෝ නිසි ලෙස සකස් කළ පසු ඇහිබැමි සකස් කරන බුරුසුවකින් පීරා දමන්න. එමඟින් ඇහිබැමි පිළිවෙලකට දක්නට ලැබේ. ඔබගේ තොල් පෙති පිළිබඳව සැලකිලිමත් වන්න. තොල් පෙතිවල මෘදු හා සිනිඳු පෙනුමකට එය වියලීමෙන් තොරව තබා ගන්න. දිනපතා ලිප් බාම් භාවිත කිරීමෙන් තොල් පෙතිවල ඉරිතැලුණු හා වියලි ස්වභාවය වළකා ගත හැක. දිනකට ඔබට අවශ්‍ය පරිදි ඕනෑම ප්‍රමාණයක් ලිප් බාම් ආලේප කළ හැක. ඔබට ගැළපෙන පරිදි හිසකෙස් කපා සකසා ගන්න. ඔබගේ කොණ්ඩයේ හැඩය ඔබගේ පෙනුමට විශාල වෙනසක් ගෙන දෙන අතර ඔබට ඔබ ගැන වූ හැඟීමද වෙනස් කරයි. ඔබගේ කොණ්ඩයේ වර්ණයට හා ඔබගේ මුහුණේ හැඩයට ගැළපෙන කොණ්ඩයේ හැඩය පිළිබඳව කොණ්ඩ මෝස්තර ශිල්පියෙකු හා සාකච්ඡා කරන්න. තත්තු සහිත කොණ්ඩයේ හැඩය මගින් හිසකෙස්වල ප්‍රමාණය වැඩි කර පෙන්විය හැකි අතර එහි චලනයද වැඩි කර පෙන්විය හැකිය. එනම් ලේයර්ස් හැඩය. එමඟින් ආකර්ෂණය තව තවත් වැඩි කරගත හැක. ඔබගේ හිසකෙස් අකණ්ඩව සෝදා කන්ඩිෂන් කරන්න. අකණ්ඩව ඔබගේ හිසකෙස් සේදීමෙන් එයට නිරෝගී හා දිලිසෙන පෙනුමක් ලබා දිය හැක. සමහර අය දිනපතා හිසකෙස් සෝදන අතර තවත් සමහර අය සතියකට දින කිහිපයක් පමණක් හිසකෙස් සෝදයි. එහිදී ඔබගේ කොණ්ඩයට වඩා ගැළපෙන ක්‍රමය අනුගමනය කරන්න. ඔබගේ අත් හා කකුල් වල නියපොතු අලංකරණය කර තබා ගන්න. නියපොතු වල අලංකරණය සඳහා නීල් පොලිෂ් ගෑම අවශ්‍ය නැත. නියපොතු වලට පිරිසිදු හා ආකර්ෂණීය පෙනුමක් ලබා දීමට නම් නිය කොටට කපා පිළිවෙලකට තබා ගත යුතුයි. ඔබට සුවපහසු හා ආත්ම විශ්වාසය ගෙන දෙන ඇඳුම් අඳින්න. ඔබගේ පුද්ගලික විලාසිතාවට කෙසේ වුවත් ඔබට සුවපාසුව හා ආත්ම විශ්වාසය ගෙන දෙන ඇඳුම් ඇඳීම ඔබගේ ආකර්ෂණය වැඩි කර ගැනීමේ එක් ක්‍රමයකි. ඔබට සුවපහසුව ගෙන දෙන ඇඳුම් තෝරා ගන්න. ඔබගේ ඇඳුම්වල සුවපහසුව ඔබට හැඟෙද්දී ඔබ තව තවත් ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරයි. ඔබගේ පුද්ගලික විලාසිතාවට යම් දෙයක් එකතු කරගන්න නම් අලංකාභරණ පළඳින්න. තමාගේ පැලඳුම් වලින් වැඩි යමක් පෙන්වීමට සමහර අය රූපලාවන්‍ය සිදු කරන්නාක්සේ සමහර අය අලංකාභරණ පළඳී. ආභරණ හා හිසකෙස් සැරසීමට භාවිතා කරන අලංකාභරණ ඔබගේ ඇඳුම් පැලඳුම් වල තත්ත්වය වැඩි කර පෙන්වීමට උපකාරී වේ. ඔබගේ ඇඳුම් වල අලංකරණයට ඔබගේම විලාසිතාවක් එක් කිරීමට නම් අලංකාභරණ භාවිතා කිරීම වඩාත් හොඳ ක්‍රමයකි. ආභරණ, අත් බෑග්, කොණ්ඩකටු, හෙඩ් බෑන්ඩ්, ස්කාෆ් හා පාවහන් ආදී වර්ග අලංකාභරණ ගණයට එකතු වේ. ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්න. ඔබ පිළිබඳව හා ඔබගේ පෙනුම පිළිබඳව සුවදායක ලෙස හැඟීමෙන් ඔබට ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කළ හැක. මිනිස්සු ආත්ම විශ්වාසය ආකර්ෂණය ලෙස දකි. රූපලාවන්‍ය කර හෝ නොකර ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීම සෑම විටම ආකර්ෂණය ගෙන දේ. සිනාසීම ඔබගේ ආත්ම විශ්වාසය පෙන්වීමට එක් පහසු ක්‍රමයකි. තවද කෙනෙකු සිනාසෙද්දී ඔහු ආකර්ෂණීය පුද්ගලයෙකු ලෙස මිනිස්සු ආගය කරයි.
හොඳ ඉරියව්වක් පවත්වා ගැනීම ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමේ තවත් ක්‍රමයකයි. ඔබගේ ජීවිතයේ පිළිබඳ වූ ධනාත්මක දැක්ම ඔබගේ ආත්ම විශ්වාසය තව තවත් වැඩි කරයි. අවසන් වශයෙන් ව්‍යායාම හා නිරෝගී අනුභවය පිළිබඳව බලමු. නිරතුරුවම සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කරන්න. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පවත්වා ගැනීම ඔබගේ ආකර්ෂණ හා කාන්තිමත් වෙනුමට උපකාරී වේ. පළතුරු, එළවලු, ධාන්‍ය වර්ග, මුහුදු ආහාර, මස් සහ මේදය අඩු කිරි ආශ්‍රිත නිෂ්පාදන ආදිය සෞඛ්‍ය සම්පන්න ආහාර ගණයට ඇතුළත් වේ. කෙටි කෑම කලාතුරකින් පමණක් ආහාරයට ගත යුතු අතර එය සතියකට සැරයක් ලෙස සීමා කිරීම යහපත්. දිනපතා ආහාර වේලෙහි ලුණු හා සීනි ප්‍රමාණය අඩු කර ගන්න. ආහාර වේලෙහි ලුණු අධික වූ විට ජලයේ රැඳෙන අතර පිම්බීමකට ලක්වීමට පුළුවන්. අධික සීනි පරිභෝජනය සෞඛ්‍යට හිතකර නොවන අතර එය සමේ කැළල් මතුවීමට හේතු වේ. අධික සීනි පරිභෝජනය අධික තරබාරුව, දියවැඩියාව හා අනෙකුත් රෝගවලට හේතු වේ. සෝඩා හා සිසිල් බීම ආදී බොහෝ පානවල සීනි අඩංගුය. මෙවැනි පානීය වර්ග නිතර පානය කිරීම සීමා කළ යුතුයි. ඔබගේ ශරීරය සජල කර පවත්වා ගන්න. මුළු දවසෙම ඔබගේ ශරීරය සජල කර පවත්වා ගැනීම වැදගත්. ජලය හා අනෙකුත් සෞඛ්‍ය සම්පන්න පානීය වර්ග පානය කිරීම ඔබගේ ශරීරය සජල කර පවත්වා ගැනීමට උපකාරී වේ. සාමාන්‍ය වැඩිහිටි පිරිමියෙකුට දිනපතා ජලය හෝ පානීය වර්ග කෝප්ප 13ක් හෝ ලීටර 3ක් අවශ්‍යයි. සාමාන්‍ය වැඩිහිටි කාන්තාවකට දිනපතා ජලය හෝ පානීය වර්ග කෝප්ප 9ක් හෝ ලීටර 2.2ක් අවශ්‍යයි. ජලය පානීය කිරීමෙන් ඔබගේ සමේ අවපැහැය අඩු කර ඔබගේ සමට කාන්තිමත් වෙනමක් ලබා දේ. සාමාන්‍ය ජලය පානය කිරීමට අකමැති නම් එයට ස්වභාවික රසකාරක එක් කිරීමට දෙහි යුෂ හෝ දෙහි පෙති එකතු කරන්න. තේ පානය කිරීමද දවස පුරාවටම රසකාරක පානීය වර්ග පරිභෝජනය කළ හැකි තවත් එක් ක්‍රමයකි. තැනි කොමඩු හා නිවිති වැනි පළතුරු හා එළවලුද ඔබගේ ශරීරය සජල කර පවත්වා ගැනීමට ශරීරයට ජලය සපයයි. අඩුම වශයෙන් සතියකට දවස් 5ක් ව්‍යායාම් කරන්න. ව්‍යායාම ඔබගේ සෞඛ්‍යයට, පිනුමට හා ආත්ම විශ්වාසයට වැදගත්. මිනිත්තු 20ක් ඇවිදීම හෝ මිනිත්තු 20ක් හෝ 30ක් සැහැල්ලු දිවීම ව්‍යායාම් කිරීම ආරම්භ කිරීම සඳහා වඩා පහසු ක්‍රම වේ. යෝගා, ව්‍යායාම් හෝ නැටුම් පන්තියකට සම්බන්ධ වීමට උත්සාහ කරන්න. ජිම්, පාක් ඩිස්ත්‍රික් හා YMCA මගින් මෙවැනි පන්ති පවත්වනු ලැබේ. කණ්ඩායම් ක්‍රීඩාවකට සම්බන්ධ වීම, යතුරු පැදි පැදවීම හා පයින් ගමන් කිරීම ආදිය ව්‍යායාම් සඳහා අනෙකුත් උපාය මාර්ගයන් වේ. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් පහලින් තියෙන බොත්තම ඔබලා අපෝ subscribe කරන්න compare කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් නැවත හමු යමු. ඔබට ජය.